දැන් මේ වෙලාවේ ජැක්සන් ඇන්තනි සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල ගනිමින් ඉන්න තීරණ වෛද්‍ය විද්‍යාත්මකද කියන ප්‍රශ්නේ. ඒක ප්‍රශ්න කරනවා විතරයි අපි. මම හෙට අනතුරකට ලක් වුණත්, ඔබ අනතුරකට ලක් වුණත්, ජැක්සන් ඇන්තනි මහත්මයා අනතුරකට ලක් වුණත් ඔහුගේ වටිනාකම ඒ තැන්වල වෙනස් වුණාට රෝහලක් ඇතුළේදී අපිට අපි මාංචු දාලා ලෙඩෙක් ගෙනාවම කියන්නේ නෑ. අපිට මාංචු දාලා අපි ආව බලන්නේ, අපිට යා රෝගියෙක් පමණයි. මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ඇතුළේ තියෙන සීමා සහිත ඉඩකඩ වඩා වැදගත් විදිහට ජීවිත රැක ගැනීම සඳහා පාවිච්චි කළ යුතුයි. අපිට දැනෙනවා මේ මොහොතේ ජැක්සන් ඇන්තනි මහත්මයාව රඳවා තබාගෙන ඉන්නේ වෛද්‍ය විද්‍යාත්මක තීරණයකට එහා ගිය යම් කිසි අරමුණක් එක්ක. මම මේක සාධක නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි මේ ප්‍රශ්නේ මම අහන්නේ. මේක විශේෂඥ වෛද්‍යවරුන්ගේ තීරණයක් නම් අපි ඒකට හිස නමනවා. හැබැයි අපි පෙරලා ප්‍රශ්න කරනවා, මේතන ඉන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයා නෙවෙයි නම් මේ ගන්නා වූ තීරණය මේ තීරණයමද කියන එක තහවුරු කරන්න පුළුවන්. මම උනත් විශ්වාස කරන්නේ මේ මොහොතේ ජැක්සන් ඇන්තනි මහත්තයාව රඳවා තබා ගැනීම කියන එක වෛද්‍ය විද්‍යාත්මකද කියලා ඇහුවොත් ඒකට තියෙන සාධක අඩුයි. එතකොට මේක ඇයි මෙහෙම කරන්නේ? ඇයි වෛද්‍ය විද්‍යාත්මක තීරණ වලින් බැහැර වෙනවා නම් බැහැර වෙන්න තියෙන හේතුව යම්කිසි සම්මුතියක්ද? පැහැදිලිවම අපි හිතුවට අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව අසීමාන්තිකයි කියලා, ඒක හරි සීමාන්තිකයි. අපේ රටේ ඕනෑ තරම් ඉන්නවා ICU ඇඳක් නැතුව. ඒ සීමාන්තික බව නිසා තමන්ගේ ජීවිතය ඉවර කරගන්න මිනිස්සු. මගේ මැෂින් එක ගැලුවොත් මොකද වෙන්නේ? ඔව් දැන් මෙහෙමයි. දැන් ජැක්සන් මැරිලාද නැද්ද කියන කතාව මේක සංවේදී කතාවක් නිසා හරි පරිස්සමට කියන්න මම අහන්න අකමැති කතාවක්. ඔව් ඒක තමයි. නමුත් මම කියන්න අකමැති කතාවක්. මම ජැක්සන් ඇන්තනි මහත්තයා ගැන කියන්නේ නැතුව වෙන විදිහකට ශරීරය ගැන කිව්වොත් ශරීරයේ හදවත වැඩ කරනවා නම් කෙනෙකුට කීත හැකි ඔහු ජීවිතුන් අතර කියලා. ශරීරයේ මොලේ මැරිලා නම් කෙනෙකුට කීත හැකි ඔහු මැරිලා කියලා. හැබැයි වෛද්‍ය විද්‍යාත්මකව හදවතයි මොළයයි දෙක එකට වැඩ කරොත් තමයි ඔහු ජීවත් වෙන්නේ. එතකොට මේක තමයි මේ ප්‍රහෙලිකාවේ තියෙන தත්ත්වය. ඉතින් ඔහුගේ හදවත වැඩ, ඔහුගේ මොළය මේ වෙනකොට අක්‍රීය මට්ටමකටපත් වෙමින් තියෙනවා කියන එක තමයි මේ වார்த்தාවල කියවෙන්නේ. වෛද්‍ය විද්‍යාවට අනුව යථාර්ථය දකිනවා නම් නැවත වතාවක් ජැක්සන් ඇන්තනි මහත්මයා අර යථා තත්ත්වයටපත් වෙන දින ඉඩකඩ සීමා සහිතයි කියන එක තමයි අපිට දකින්න තියෙන ඇත්ත. ඉතින් අපි උනන්දු කරවන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයන්ට, අපේ රටේ ඔහුට ආදරේ මිනිසුන්ට අඩුගානේ අවසාන මොහොතේ ඔහු බැනුම් අහන කෙනෙක් බවට පරිවර්තනය නොවන විදිහට ඔහුගේ පහසුකම සලසා ගන්න වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ගන්න. දැඩි සත්කාර ඒකකයේ අවශ්‍යතාවය නිවසේ හදා ගන්න. ඒ කියන්නේ ලොකු කොස්ට් එකක්ද ඕක? මේක ඉතින් ජැක්සන් ඇන්තනි මහත්මයාගේ වටිනාකමට සාපේක්ෂව ගත්තාම ලොකු කොස්ට් එකක් නෙමෙයිනේ. තව රෝගියෙක් ඇවිල්ලා අභියෝගයක් කරන්න පුළුවන් අපෙන්, රයිට්. ජැක්සන් ඇන්තනි මහත්තයාව මේකේ ගලවන්නේ නැතුව දැන් මේක ගලවනවා කියන එක ඔබ මම දන්නේ නැති වුණාට මේ රටේ එහෙම ගලවල මැරිච්ච ලෙඩ්ඩු දහස් ගාණක් ඉන්නවා. ඔවුන් ඊටාම වේදනාවෙන් ඒකට හා කියනවා. හා කිව්වේ නැතත් ගලවනවා. එතකොට එහෙම අවස්ථාවක් හෙට උදා වෙන රෝගියා කියන්න පුළුවන් ඇයි මට දෙවිදියකට සලකන්නේ? නේද? අපි යථාර්ථයට මුහුණ දෙනවා නම් මං හිතන්නේ ඊටාම සුදුසු ක්‍රියාවලිය තමයි ඔහුගේ පවුලේ ඥාතීන්ට සහ අපිට. දැන් අපි දන්නවා සමහර චරිත ඉන්නවා අපි මිය ගියාට පස්සෙත් ඔව්ව අයිස් පෙට්ටියවල දාලා සජීවීව තියාගන්නවා. ඒක ඔවුන්ගේ අයිතියක්. ඒකකට කිසිම බාධාවක් නැහැ. හැබැයි මේ නම මේ වෙලාවේ රඳවා පවත්වා ගන්න ඕනේ. දැන් මේ කතාන්දරය යන්නේ ICU ඇඳක් පිළිබඳව, ICU එකක් පිළිබඳව, වෙන්ටිලේටර් එකක් පිළිබඳව. එතකොට මේ සියල්ලට උත්තරේ ඔහුවත් රැක බලා ගන්න ගමන් අනාගතයේ මේ තත්ත්වය උදා වෙන කෙනෙකුට ඒක උපකාරයක් වෙන විදිහේ ඉදිරි වැඩපිළිවෙලකට යන්න. මම කියන්නේ ඒක පවුලේ අයට මේ වෙලාවේ බර දරන්න ඕනේ නැහැ. ජැක්සන්ව රසවිඳපු ඕනෑ තරම් මිනිස්සු ඇති. ඒ මිනිසුන්ට එකතු වෙලා මේ ක්‍රියාවලියට පණ දෙන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. අවසානයෙන් මම අහන්නේ මේ මොහොතේ තීරණය කරන විශේෂඥ වෛද්‍යවරු, මම මේ කියන්නේ තීරණයක මම උපකල්පනයක් හැටියට මම කියන්නේ මම හිතන දේ. මේක ලොකුවට ගන්න එපා. මේ මොහොතේ ජැක්සන්ගේ මැෂින් එක ගලවනවා. ඔබගේ දැනුමට අනුව මොකද වෙන්නේ? වෙන්න තියෙන දෙයක් තමයි ඒක. කොයි වෙලේ හරි. ඒ කියන්නේ ජැක්සන්ගේ මැෂින් ප්‍රාණය නිරුද්ධ වෙනවා එතනින් එහාට. අපේ ජැක්සන් ඇන්තනි මහත්තයාගේ තත්ත්වය මොකද?
දැන් අවුරුද්දකට වැඩිද අඩුද ICU එකේ? අවුරුද්දකට වැඩි. ලෙඩෙක් කොච්චර කාල තියාගත්තේ හැකිද ජාතික රෝහලේ ওই ආකාරයෙන්? රෝගියාගේ වෛද්‍යවරු කියන්නේ හරිද? තාම ජීව ගුණාංග මෙයාගේ නැහැ කියලා 100%ක් තහවුරු වෙලා නැහැ. තහවුරු කරන්න බෑ. එතකොට අපිට බෑ. එහෙනම් මැරෙන්නේ අරිමු කියලා කියන වෛද්‍යවරු ඇටියෙන්. එතකොට ජීව ගුණාංග තාම 100%ක් නැති නෑ. දැන් ඕක වුණා නම් සාමාන්‍ය මිනිස්සුන්ට පිළිබලයට නැගීම. ඔව්. එතකොට ගන්න පියවර මොකක්ද? ICU එකේ තියෙන හොඳම සෙක්ෂන් එකක් වෙන් කරලා දිනකට සාමාන්‍යයෙන් ICU ට්‍රීට්මන්ට් එකක් ගණනය කරලා තියෙනවා ලක්ෂ 2ක් විතර යනවා කියලා. දින 400 ගණන් දැන් වැය කරලා තියෙනවා. ඒතර මේ මහජන මුදල් නම් වැය වෙන්නේ අනේ මේ මුදල් ටික මම කියන්නේ අපේ රටේ පාලකයන්ට ඉතුමාගේ පවුලට මුදාහරින්. ඔයාලා ගෙදර හදාගන්න මේ ICU එකක්. නර්ස් කෙනෙක් දාගන්න ඩොක්ටර්ස්ලා ගෙන්නගෙන බලන්න. දවසට ලක්ෂ 2ක් කියන්නේ දැන් සාමාන්‍ය සාමාන්‍ය කොම් දැන් නම් එන්න අඩු වෙනවා ඇති. නමුත් සාමාන්‍යයෙන් උපරිම කාලයකට යද්දි දැන් යන්නකොට ලංකා හොස්පිටල් එකට එතන ලක්ෂ 2ක් විතර යනවා. ජාතික රෝහලේ ස්නායු රෝගියන්චි ICU එකක් වෙන රෝගියෙක්ට අවහිර වී තිබීම. දැන් ඊයේ කෝල් එකක් ආවා ජාතික රෝහලේම සේවකෙක්. හරි. ස්ට්‍රෝක් එකක් හැදිලා කළුතර රෝහලේ ඇඩ්මිට් වෙලා. එයාට කැමතිලු ජාතික රෝහලට එන්න. විශේෂඥ වෛද්‍යවරු කියනවා ඉඩ නැහැ කියලා. හරි. ඒ අපේම සේවකෙක්. ඉතින් ඒවා ගැන හිතන්න පොඩ්ඩක්. ඔබගේ දැනීම අනුව ඔබගේ එක්ස්පීරියන්ස් එක අනුව අවුරුදු ගානත් එක්ක ICU එක වැඩිම කාලයක් තියාගත්ත ලෙඩම් පොයිට් ජාතික රෝහල. මේක තමයි. සාමාන්‍යයෙන් ඉතින් මාසයක් දෙකක් තුනක් තියාගත්ත අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ ඊට ඔබෙන් තියෙනවා කියලා. දැන් මේක අවුරුද්දකට වැඩිනේ. මගේ මතය එතුමා කොච්චර විඳිනවද කියලා දන්නේ නැහැ අපි. මේ එතුමාට අපායක් නිර්මාණය කරලා එතුමාව අපායේ තියාගන්නවද කියන එක එතුමාගේ කට්ටියවත් දන්නේ නැහැ. හරිද? එතුමාගේ සමහර කට්ටිය කියන හිතුවම කඳුළු වෙනවා කියලා. හරිද? මම දැන බොරුද ඇත්තද කියලා. කඳුළු බින්දුවක් විතර එනවා කියලා හෙන්. එතුමා අපා දුකද විඳින්නේ කඳුළු නිකන් එන්නේ නැන්නේ. එතකොට කත්මට කියන්න එතුමා ඔබ කැමති ස්වර්ගස්ථාන වෙලා නැත්නම් එතුමා මගේ දැන් කතෝලිකෙක්. ඔව්. හරිද? ස්වර්ගස්ථාන වෙනවා එකද හොඳ? එහෙම නැත්නම් අපා දුක් විඳින එකද හොඳ? ඔයා පවුල කෙනෙක් නම් හිතන්නේ. ඔව්. දැන් මෙතනදී කවුරුත් තීන්දුවක් ගන්න ඕන. ඒ තීන්දුව ගන්නෙ වෛද්‍ය සේවයෙන්ද විශේෂඥයින්ද පරිපාලනයෙන්ද දේශපාලනයෙන්ද කියලා මම දන්නේ නැහැ. දැන් ડોක්ටර් තමයි දෝෂාරෝපණය වෙන්නේ. මොකද විශේෂයෙන් මම මේකත් කියනවා එදා කරපු වීඩියෝ එකත් එක්ක කුමාරි මුණසිංහ මගේ දුරකථන අංකයට කතා කරලා මම එවෙලෙ හිටියේ නැති නිසා සම්පත් ආන්සර් කරලා තිබ්බා. සුදත්තට කියන්න ડોක්ටර්ත් එක්ක එකතු වෙලා වැක්සින විකුණන් කන්න එපයි කියලා. ඔව්. ඉතින් මම හිතනවා වැක්සින් දැන් අයිති මේ රටේ මහ ජනතාවට. පුද්ගලික අයිතිවාසිකම් තියන අය නැහැ. හරිද? පුද්ගලික අයිතිවාසිකම් තියෙන අය මේ වෙද්දිත් එක්කෙනාට වඩා ඉදිරිපත් වෙනවා. හරිද? නමුත් මම මොකද මිනිස්සු ඉන්නවනේ මම ජැක්සන් මගේ කියලා. ආ රයිට්. ඔව් හරි අනිවාර්ය. එතකොට ජැක්සන් සුදා ඔයත් සල්ලි ගෙවනවනේ. බද්බද්බද්දු ගෙවනවා. අනිවාර්ය. එතකොට දැන් ටැක්ස් වලින් කියන්නේ මට කියන්නේ ජැක්සන් ඇන්තනිව බලන්න බැරිද මට? මෙච්චරයි කරන්න ඕන. මම සමකාලීන නළුවෙක් නේද? ඔව්. නම් මට වැඩි ජේස් කලාකරුවෙක් මම මට බලන්න ඕනේ. ඒතර කවුරු කිව්වොත් බලන්න දෙන්න බෑ කියලා. එහෙනම් අපේ මුදල් වලින් නේද? විදන් කරන්න එපා කියලා. විදන් කරන්න එපා කියන අයිතිය කවුරු කියන්නේ කියනෝ නම් කියන්න කුමාරි පුරසේ. ඉතින් එහෙම කියන්න අයිතියක් තියෙනවා පුද්ගලික රෝහලකට ගිහිල්ලා. හරිද? නමුත් මහජන තාවගේ මුදලින් සම්පූර්ණයෙන් යැපෙන ස්ථානයක මහජනතාවට පෙන්වන්න බෑ කියන එක වෛද්‍යවරුන්ගේ තීන්දුවක් මිසක් ඒ කියන කාන්තාවගේ තීන්දුවක් වෙන්න බෑ. ඔව්. හරිද? මේ වෛද්‍යවරුන්ගේ මතය නෙමෙයි එතකොට. ඒක තමයි මම අහන්නේ. ඒතොර අපි මේ 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 නීති රීති ගේන්න නීති රීති දාන්න පෞලයට දැන් බෑ. ඔස්ට්‍රේලියාවේ ඔවැනි රෝගියෙක් නැවත සිහිය අරගෙන ප්‍රකෘතිත්වයට පත් වෙච්ච එකක් මම පෙන්නුවා ડોක්ටර්. ඒ මේක සාධාරණීකරණය කරන්න. සුදා කියන්නේ නැහැ මෙතන වරදක් කියලා. මම කියන්නේ අර ඇඳ ඕනනම් පොඩ්ඩක් වෙන කාට හරි
පාවිච්චි කරන්න පුළුවන් වෙන්න තමන්ගේ මෙන්න මේ වගේ කාමරයක ඒ ඇදක් කනල්ල සියලුම පාසුකම් මං ඉල්ලා සිටිනවා රජයට අවශ්‍ය ප්‍රතිපාදනත් වෙන් කරන්න. මේකෙන් වෙන්නේ ජැක්සන් අයියට තියෙන ආදරේ දවසින් දවස නැති වෙන එකයි මිනිස්සුන්ගේ. එතකොට ડોක්ටර් මට දැන් මම බදු ගෙවන පුද්ගලයෙක් හැටියට මට අයිතියක් තියෙනවා ජැක්සන් අයියව බැලීමට. බැලීමට ඉල්ලුම් කිරීමට වෛද්‍යවරුන්ගෙන් ඉල්ලන්න ඕ. ඔව් මම ඔබ හරහා වෛද්‍යවරුන්ගෙන් ඉල්ලන්න. ඔයා වගේ සිය දෙනෙක් આવොත් දෙන්න බෑ. බෑ මේක හරි කරේ. නමුත් ඔයා අපි කල්පනා කරලා ඔයා සමකාලීනේ මට වැඩි ජේෂ්ඨෙක්. ජේෂ්ඨෙක් මම කලාකරුවෙක් මාධ්‍යවේදී මේක කතා කරන්නේ. සම ශිෂ්ත්‍රි. ඔව් ඔව්. පුද්ගලයන් පොඩ්ඩක් ඉඳ දුන්නට කමන්නෑ කියලා. හැබැයි ඒකත් වෛද්‍ය මතයට යටත්. හැබැයි පෞලි මතයට යටත් වෙන්න බෑ කියන එකයි මගේ මතය. අන්න ඒක හරි ඉම්පෝටන්ට්.